දෙදස් දාහතයේ අගෝස් මාසය බිසි දෙවෙන්දා අරය ගහ මන්දිරයේ පැවිති රැස්වීමකින් පසුව ප්‍රකාශකර දෙයක් සම්බන්ධයෙන් අමාධ්‍යයට ප්‍රකාශ් කර පකාරුණක් සම්බන්ධයෙන් තමයි මේ පැමිණල්ල ඉදිරිපත් කරලා තිබේ පෙස්සමක් මාර්ගෙන් පැ පෙසම්කරු ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ තමයි රටේ සිට්න බහුතරයක් විශ්කාත්තුමල්ල දෂ්ටයි කියන සහසියයට අනුපාකයට සම්බන්ධයි කියන එක ගැන තමයි. ඒ ඔහු මාධ්‍යයට ප්‍රකාශකල තිබුණේ. චෝදනාවට වරදකරු බට ඒ වර්දර බවට පත්වනාම වුට දෙන සිරදනුවමට ශේෂ්ාධතිකරනයට අභිමතනු සාරි බලයක්තිනේ ඔට අවුරුදු හතක සිරදනුවන් නඩු විභාගේ දක්වාම ගිහිල්. ඔවු දැඩි මතයක සිතීම හේතුකොට ගැන අධිකරණයඒ සියල කරු සල බල අවු හතක සිරදධනුමක්ලබ දිර න. සිරදන ලැබීම සමග ව ි. කිරීම අතිවාසි තිය වාදකරන මතය තුවෙන සාමාන්‍ය නඩුවක මහදිකරන්නේ වර්ධකරුව නඩුවක එමනට අභ්‍යාචනාධිකරන්නේ වර්ධකරු එන හෝ ඒකෙන් යම් තීරණයයක් දුනහොත් ඒවාට සේස්ථාධිකරය දක් අයා හැකි. අ මහාධකරන්නේ අභ්‍යාචනාධකරන්නේයටත් අභ්‍යාචනාි කරය සේස්ථාධිරන්නේටත් යා හැකි. නමුත් මේ කව්‍යස්ථාවම තියෙන කරුණක් ඒ අ්‍යවස්ථාාවෙන් තිවෙන කරුණු මත සේස්ාධිකරන්නේ විසින් අපේ අවසාන අධිකරන්නේ ශේෂ්ාිකරන්නේ එනිසා ේස්ාි කන ත්‍ර පුදගල විශෂ . ඒග තීරණෙකට එළමුුණට පසුව වෙනත් අභියාචනක්කවට නෑ ඕු නිරෝධාන කාලයෙන් පසුව ඒ දඩුවම අෞද්දු හතරදක්වාගේ වන්ඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා මන්ගේ මන්ත්‍රදූරය ඒ සම්බන්ධෙන් කටයුතු කරන්න බෑ ඒ දඩුවම ලැවිිච දාසිට පල්ලිෙන්න්තුවේ ෙක්ක කාදිකාරි විසින්, එ පිටිබඳු සලකා බල්ල නතීන්දුව ඔගේ මන්ත්‍රීධූරයේ අහෝසි කරනවා ඒ අවසිකාාට පස්සේ ඊළඟ ලයිස්වඉන්න ඉ මහු පත්කල මන්තීවරයෙක් නිසා ඊළඟ මන්තීවරයා හැටියද සූසකම් ලබල තියෙන පුද්දලයාට බල්ලිමේන්තුවේද රන්දීම හැකාව තියෙන. ඒතත්වේ තමයි අපේ අධිකරණ ක්‍රියාවලිය. ඇහිදී අභ්‍යාචන තියෙනවනං අභ්‍යාචන ඉදිරිපත් කරාට පසුව වර්දකරුණත් ශ්‍රදන්ුවක් නියමුණත් මානී දන්නඩන නියමුණත් ඔහුට එන්න්න පුළුවන් අධිකරන මේ පාලිමේතුට මොකද ගේ නඩුව අවසන් වෙලා නැතිනිසා නමුත් මෙතැන්දදි එසේ කිරීමට නොහැකි ශ්‍රේ්ඨාධිකරණය අවසාන අධිකරණය හැටියට අවසාන තිීන්දුවදී ලතිබෙන නිසා.